ම්ධසරණයේ පින්නත් හැම දෙනාටම අපේ ජීවිතය නිබඳව පරිහානයට ලක්වට දෙන්නේ නැතුව අභිවෘ්ධයක්ම ඇතිකර ගත යුතු වෙනවා. පරිහානයට ලක්වෙන දේවල් අපේ ජීවිතයට හේතුවෙනමනවා අප ජීවිතය පරිහාානයට ලක්වෙන එක නවත්තන්න බෑ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් තුන්ලෝකයට පහළ වෙන්නේ අන්න ඒ නිවැරදි ඉතා නිවැරදි ක්‍රම වේද අපේ ජීවිතයට එකතු කරගණඩ අවශ්‍ය කරන වැඩපිරිය ලක් සකස් කරල දීර ජීවිතය හැම්ලියම අභියවෘරධයට ලක්වෙන විදිහට අපිට කටයුතු කරන්නට පුළුවන්කම තියෙන වනං හැම වෙලාවකම වගේ ටිකටක ටිකටික හරි ජවිතය දියුණුවට පත්වේ නවා එකඳ හැම වෙලේම ජවිතය දියුණුවට පත්කරගණ්ඩ හැම නිමේෂයකම උත්සාහ කරන්න ඕනේ සඳහා හැම වෙලාවකම වගේ අපි හැම පැත්තකින් හැම වෙලාවක හැම පැත්තකම්ම අපේ නිවැරදිම නිවැරදි තත්ත්යකට ජීවිතය පත් කර ගණ්ඩ කළ යුතු හැම දේම කරඩ ඕේ ඉතින් එතනදි අපි කාරණා හොයාගණ්ඩ ඕනෑ අපි පරිහානියට පත්වෙන්ට හේතු වෙන කාරණා හොයාගණ්ඩ ඕනෑ ඒක තමයි අපිට ඕන කරලා තියෙන්නේ කොහොම හරි කරන්ඩ ඕනදී කරන්්ඩම ඕන ඒ කාරණා හොයාගෙන එම කරේ නැත්තාම් අපේ ජීවිතය පරිහන්ටි ලක්කෙනවා ඒකන්ද ධර්මය පැත්තෙන් විතරක් නෙවෙේ ලෞකක පැත්තම් පවා අප ජීවිත ජයගණ්ඩ අපිට අවශ්‍ය වෙන අත්‍යවශ්‍ය වෙන කාරණා හතක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කලා තියෙනවා අධ්‍යවශන කරන වගේ මේවා මග හැරුණොත් අපි පිරිහෙන බව අතීතයේදී අපේ ජාතිය ම පුදුමාකාර විදිහට ඉදිරිියෙන්ම ලෝකයේ අන්න ජාතිීන්ට සාපේක්ෂ ඉදිරියෙන් තිබ ජාතිය ඒකයි අදටත් හිතාග්ඩ බැරි නිර්මාණ අපේ ජාතියේ මිනිස්සුන් අතීත මුතුන්මිත්තන් සිද්ධකරපය නිර්මාණ අද මේ වර්තමානයේ ඉන්න අයගගේත් විශ්මයට ලක්වෙන ලෝකයාගේ විශ්මයට ලක්වේ නිර්මාණ ලංකාවේ අපේ ජාතියතුින් සිද්ධ වෙලා තියෙනවා එකන බොහම අභවෘ්ධයක් ඇතිකරගෙන තිබුණ ජාතියක් දැන්ගේ ප රිහානය ලක්වවෙමින් තියනවාතිකෙ ලිම තීරණය කර්ඩ ඕන මේ කාරණාටික බලපු හාම මේ කාරණනාතයක අපට එක තේරුම්ගඩ පුළුවන් අතීතයේදී හැම වෙලාවකම රටේ මිනිසුන් හුඟා කෙලාවට ගෞරණිය හැඟීමකින් ීවිතය හැම කටයුත්තක දීම වගේ තමන්ට වැඩි ඉහල මානසිකත්වයක් තියෙනවා කියන අදහසින් තමන්ට වැඩිය ඉහල මානසිකත්වයක් තියෙනවා මේ මේ අයගින් මේ මේ උපදෙස් අරගන්නට ඕනෑ කියන අදහසිං පැහැදිලිබම ඉතා පැහැදිලිබම මොකද කරේ භික්ෂන් වහන්සේ මොුණ ගැවුණ ගමේ පන්සරට කියලා උපද දෙෙස් පැත්වා විවාහයක් ඒවගේම අව මගුලක් නැත වෙනත් විශේසිත අවස්ථාවල් වල පවා කළ යුතු දේ ගැන භික්ෂුණන් වහන්සේගේ පන්සලේ හාමුදුරුවන්ගෙන් උපදෙස්කත්තා අද හුඟක් වෙලාවට හැම තැනකම කියලමං කියන්නේ ඇත්තටම සත්‍යවාදීව අප භික්‍ෂුණන් වහන්සේලා විදිහරත් හිතල බලන්ඩෝන ඒවගේම ගියඇත්තන්න ඉදිහරත් හිතල බලන්්ඩෝනේ මොකද අපිට එකතු වෙලා ගොඩනැගේ යුතු ජාතියක් තියෙනවා මේ පුහු පටු දේවල් වට හිතයොමු කරන්න නැතුව පුංචි පුංචි තැන්වලට ගඩමක් කඩමක් ගැන වෙනත් දෙයක් ගැන නැත්තන් කුලමල ගැන ඒවගේ මේ ළඟළඟ තියෙන දේවල් ගැන හිතයොමු කරන්න නැතුව අපි ලෝකයේ අභියෝග හමුුව නැගී හිටින ජාතියක් බවට පත්වෙන්ට ඕනෑ. ලෝක අභියෝග හමුුවේ නැගී හිටන ජාතියක් බවට පත්ෙන් ඕන. දානය පාන්සකූලය මුල් කරගෙන නං ගමේ විහාරස්ථානය අවශ්‍ය වෙන්නේ පුද්ගලයකුට ගෙදරකින්න ගිහි පින්වතකුට ගමේ විහාරස්ථානය අවශ්‍ය වෙන්නේ දානය පාන්සකූලේ විතරක් හින්දමන සහරයි මෙහෙම කතාවක් කිය නවා කොහොමදදිඉතින් පන්සලින් ඇත්තෙන්ට බෑ ධනට පාන්සකූලෙකට අශ්‍යාවක මොන් හාමුදුරුවු නැතිරුණ. ඒකද බුද් ාසනය අරමුණ ුදුජාණන් වහන්සේ නමක් ලෝකට පහල වෙලා දේශනා කරලලා ධර්මයක් ශාසනයක් පිහිටෙව්වේ මනුස්සයන්ට දානි දෙන්ඩයි නැතං පාන්සකෝලය දෙන්නටයි ඒකටද පන්සල ඒකටද භික්‍ෂූන් වහන්සේ ඒකටද බුදුජාණ වහන්සේගේ ධර්මය. නිවැරදි වඩ මිනිසුන්ට නිවැරදි වෙන්ඩ මිනිසුන්ගේ හිත් සකස් කරගඩ පරිහානියට පත්වෙෙන්න්නේ නැති වෙන්ඩ. අන්න ඒ නිවැදි වනොත්තම ිනිස්සු පිරිෙන්නේ නැත් එක හින්දා භික්‍ෂූන් වහන්සේ මේ වගකීම දරන් ඕන මොකද පරිහානියට ලක්වෙන ප්‍රධාන කාරණ අතරෙන් පළවැනි කාරණාවවිර බුදුරජාණන්හන්සේ දේශනා කළ තියෙන්නේ භික්‍ෂූන් දැකීම් අතහැරීම පරිහානයට කාරණාව පිළිබඳ සඳන් ක තිය මේ උපාසක පාසිකා වන්ගේ පරිහාණයටක ආහේතුවෙන කාරණා ටිකයි. එදකොට උපාසක උපාසිකාවන්ගේ පරිහානියට ලක්වෙන කාරණ අතර පළවෙනි කාරණාව භික්ෂූන් වහන්සේ දැකීම අත හැරිම සහරයි ඉන්නවා ඇතට කොයිවිදි අයද ඉන්නේ සහරයි ඉන්නවා මේ එක දිකට භික්ෂූන් වහන්සේලා ආශරය කරලා හොද කල්්‍ය අන මිත්‍රයන් දිහට ඒ භික්‍ෂූන් වහන්සේලාගෙන් කාලෙකදි ඇත්තෙනවා පන්සලකට යන්නවත් ඇති මටමකට පත්ව වෙනවා ඒත්කයාලා ටිකටික ටික 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 පරිහණය ලක්නවා ක්‍රමාණකූල පිරිහ. අන්න ඒ ක්‍රමානකූල පරිහානියට ලක්වෙන ස්වභාවය ඇතිවෙන්ට ප්‍රථම කාරණාවතම භික්ෂුණන් වහන්සේ දැකීම අතහැරීම කියලා බුදුරජාණන් වන්සේ දෙසන කර තින. එතකොට අන්න ඒ වගකීම භික්‍ෂුණන් වහන්සේ දරණඩෝනේ. හැම් වෙලේම විහාරස්ථානයට වැඩම කරන භික්ෂුණන් වහන්සේලා විහාරස්ථානයක වැඩඉන්න භික්‍ෂූුණන් වහන්සේලා තමන්ගේ දායකත්තන්ගේ මානසික වසයෙන් ඒ අයට උදව උපකාර කරන්ඩ තමන්ගේ සුදුසකං ලාබීින් බාට පත්වෙන නැතම් කරනාවේද ගැටුවක්ෙනවා ඒකන්ද අපි ඒ වගකීම දරන්නට සූදානම් වෙන්ඩෝන මේ අපි තාරහකින් කතාකරදයක්න ඒ සඳහා අපි එකරසිල සූදාානමෙන්ඩනු ුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ අපේ ජීවිතවලට එකතු කරගෙන අන්නට මඟ පෙන්න්න. ඒවගේම උපාසකු පාසිකාවන් කල්පනා කර්න්නු මම කොයි තරම් නම් භික්ෂූන් වහන්සගේ ආශ්‍රය ලබනවද. භික්‍ෂූන් වහන්සේ දැකීම අතහැරිියොත් තමංගි ජීවිතය පරිහානියට පත්වෙනවා. භික්ෂූන් වහන්සේ සමඟ වාසය කිරීමෙන් තමංගි ජීවිතේ අභිවෘදධයක්ම ළංගෙනවා. මොකද උන්වහන්සේ හැම දාමත් සීලවන්තව ගුණවන්ත වාසය කරමින් තමන්ගේ ලංඟින් ඉන්න අයව සීලවන්තව ගුණවන්ත ශ්‍රද්ධ සම්පන්න කෙනෙක් බවට් පත් කරන්න නිබාධව උපදෙස් ලබාදන කෙනෙක් ද භික්ෂන් වහන්සේ ඉති ඒහින්ද පලවැියෙන් තමන්ගේ ජීවිතය අභිවෘද්ධයක්ම බලාපොරොත්තුව වෙන වනා තමගේ ජීවිතය පරිහානයටට ලක් නොවීතයා ගන්්ඩ අවශ්‍යන භික්ෂන් වහන්සේ දැකීම අතහරින්නේ නැතුව භික්‍ෂූන් වහන්සේ සමග තමන්ගේ ජීවිතය එකකර ගඩවන භික්ෂූන් වහසේ තමගේ ජීවිතය ප්‍රධාන කොටසක් බවට පත්කර ග්ඩ ඕන. එතුක මයි ආශිරවාදයක් වෙන්නේ එතවට තමයි ජීවිතය නිවැරදි වෙන්නේ ඒවිදිට අපේ සංස්කෘතිය ගොඩ නැගුණ ඒ විදිහට අපේ සභ්‍යත්වය හැදනේ ඒ විදියට අපේ ජාතිය ගොඩ නැගුණේ ජාතික ව්‍යසන කාර තත්වයන් අතීතයේ දී ඇතිවවෙච හැම මහොතකම් වගේ ඉතා ඇත අතීතයේදී පවා ජීවිත පරිත්්‍යයාගෙන් කටයුතු කරේ භික්ෂුණන් වහන්සේ ඒඒ ඒ භික්ෂුණන් වහන්සේලාගේ මඟ පෙන්වීමේ ඇයටතේ තමයි අන් අය පෙළගැසනේ තමන්ගේ රට තමන්ගේ ජාතිය ගලවා ගැනීම සඳහ ඒත් ්‍රරක්නේ ලෞකිකව ජයමඟ විවර වෙන්නෙත් භික්‍ෂූන් වහන්සේගේ ආශ්‍රයක්ත් එක්ක. හොගක් අය විහාරස්ථානයට සම්බන්ධ වෙලා ඒ විහාරස්ථානයටක එකතු වෙලා ගුණ පිළිවෙත් පුරමින් වාසය කරනවා නං ඒ අය හැමදාම ජීවිතය ජයගත්තා. දුස්සීලකං සිද්ධ කරමින් තමන්ට නොයෙකු ද්‍යැටලුකාරිතත්වයන් ඇතිවෙන මහා ව්‍යසනකාරී දේවල් සිද්ධකර ගත්තොත් යම් කිසි කෙනෙක්. ඒ තැනැත්තා සංසාර ජීවිතයත්තු විනාශකරගන්නවා මේ ජීවිතත් පරිහානියට පත්වෙනවා මයි ගැලවඩ පුලන්කමක් ඇති වෙන නෑ මේ ජීවිතයේදත් පරිහානියට පත්වෙනවා මයි. ඉතිං ඒක හින්දා භික්‍ෂූන් වහන්සේගේ ආස්ත්‍රය භික්‍ෂූන් වහන්සේගේ සීලවන්ත ගුණවන්ත ජීවිතත් එක්ක එකතු වෙලා තමන්ගේ උපාසක ජීවිතය සකස් කර ගැනීම බාල තරුණු මහලු හැම කෙනකටම අත්‍යවස්සයි ජීවිතය ඉදිරියට යන්නට නම්. අපේ සමාජය මූලික වෙලා යන අප සමාජය සකස් වෙලා තියනෙන මූලයක් තමයි භික්ෂූන් වහන්සේ කලකයන්. එය දෙපර්ශය මේ වගකම තේරුම් අරගෙන රට ජාතිය නිවැරදි කර ගැනීම සඳහා අපි හැමෝම් එකතු වෙලා අන් අයට චෝදනා කරගන්නේ නැතුව මේවා මේ සාකච්ඡා කරන්නේ සාමකාමී අපි සාකච්ඡා කරමින් හැබැෑවට මමගේ යුතුකම සිද් කරන්න ඕන නේද කියලා. තමන්ගේ ජාතික යුතුකම සිද්ධ කරන්නට සූදානම් වෙන්ටුව මේ ඒ සඳහා. යුතු අන්තිම අවස්ථාව මේ ඒ සඳහා පෙළගැසය යුතු ප්‍රධානම වටිනාකමක්ම තියන අවස්ථාවක් තමයි මේ අපි පසුකරමින් සිටින කාලය. තව දුරටත් අපිට බැරිවුණොත් අපිව නිවැරදි කර ගණ්ඩ මංහිතන්නේ ලෝකයේ ජාතියක් විදිහට ගොඩ නැගෙන්ඩ තියන සියලු අවස්ථාප අති ගිලිහේවි. පරිහානයේ මුදුන් මුදනටම පරිහානයේ මුදනට ම අපිිය අයි ප්‍රපාතයට වැටයි. පරිහානයේ පරිහානිය කියන එක අපේ ජීවිතයේ එක් කොටසක් බවට පත්තේ. ඒ හින්දා එහෙම පිරිහෙන්නේ නැතුව. අපි කොයි විදිහකින් හරි අපේ ජීවිතය ඉතාම නිවැරදි කරගණ්ඩ අවශ්‍ය කරන සියලු වැඩ පිරිර සිද්ධර ගණඩුවන එකහින්දා භික්ෂූන් වහන්සේ දැකීම කියන එක අපේ පැත්තෙන් අපි ඉතාමත්ම ප්‍රබල කාරණාවක් බාට පත්කර ග්ඩුවන ඒ අතහැරෙන්න්නට ඉට දෙන්නට හොඳන. ඉති එහෙම වනොත් අපට පුළුවන් අපේ ජීවිත ඉතාමත්ම නිර ජීවිතයක් බවට පත්කරගණඩ සැබෑවටම මේ සාකච්ඡා කරන්නේ උපාසකගේ පිරිහීම කියලා අපි මුලින්ම කිව උපාසක උපාසිකා වන්ගේ පිරහීම කියලා ඉතින් උපාසක උපාසිකාවන්ගේ පිරිහීම කියලා කියන්නේ උපාසකය උපාසිකාවක් කියලා කියන්නේ තෙරුවන් සරණ ගියගහි ඇත්තෙකුට තෙරුවන් සරණ ගියා කියලා කියන්නේ ශ්‍රද්ධාව උපරිමති එන්ටවන ශ්‍රද්ධ උපරිම තිබොත් තමයි බුද් ශාසනයේ සිත අලවාවාසය කරන්න පුළුවන් වෙන්නේ නම උපාසකෙක උපාසිකාව බවඩ් පත්වෙෙන්නේ එතකොට භික්‍ෂූන් වහන්සේව දැනඟි පලනි කාරණාව විදිර කතා කරපු භික්‍ෂුන් වහන්සේව දැකීම අත්හරි නවනං යම් කිසි කෙනෙක් අති යගේ උපාසකකම උපාසිකාකමයි මේ පිරිහෙන්නේ ඉතිං උපාසකම උපාසිකාකම පිරිහෙන කියලා කියැන ප්‍රබලම දෙයක් පිරිහෙන්නේ සසර ජීවිතය සූපත් කරගන්ති අවස්ථාව වගේම බෞද්ධ කමෙනුයි පිරිහෙන්නේ බෞද්ධ ක්‍රමවේද සමන්ගේ ජවිතයට එකතු කරගන්න එක අඩුුවෙනො අතකොට ඒකයන්න ඉති ජීවිතේම පිරිහෙනෝ බුදු මගින් තොර ජය මගක් අපිට අර්ථදක්ක ගන්න පැහ අපි ජය මග කියර නිබඳව කතා කරන්නේ පැහැදිලිවම මේ ජය මග නිර්මාණය වෙන්නේ බුදු මග තුළින් ඒහින්දා බුදු මග යන්නන් පැහැදිලිවම උපාසක උපාසිකාවන් එහෙනම් බුදු මගින් ඇත්තෙන වනක් යම් කිසි කෙනෙක් එතන පරිහානියක් සිද්ධ වෙන්නේ ඒකහින් දයි අපි මතක් කරේ උපාසික උපාසිකාවන් කෙරෙහි මේ දේශනා කර තිය කාරණහත ති ජීවිතය පරිහානියට පත්වන කාරණහත කොහොමත් පරිහානියට පත්තිනවා මයි ධර්මයෙන් පිරිහෙනකොට ඒක නිසාවම බලන්ඩ මේ කාරණාහත තුළ තියෙන දෙවනි කාරණාව තමයි සද්ධර්මය ශ්‍රවණය කිරීම මෙහි සද්ධර්මය ඇසීම මෙහි තියෙන ප්‍රමාද බව බණහඩ ප්‍රමාදයි එතකොට ඒක හැම්වලේම කල්දානෝ ඒ සඳහා උනන්දුවක් නැහැ බන ඇහේ නැත්තං ධර්මය දැන ගන්නේ කොහොමද බණ ඇහේ නැත්තන් ධර්මය දැනගන්න පුළුවන්කුමක් නෑ එතකොට ධර්මය දැන ගත්ති නැත්තන් තමන් අවබෝධ කරගන්න ක්‍රමයක් නෑ ගොද සොයං අවබෝධයක් ඇතිවෙන සම්මහා සම්බදුරජාණන් වහන්සේ නකට ජීවිතයේ ඇත්ත තත්ත්වය සිහය එලබෙනවා කියලා කියන්නේ ඇත්ත නීන්නම්මං හිතාගෙන හිටිය විදිහ නෙවෙයි මේක කියලා ඇත්ත දැනෙන අවස්ථාවක් එන්නේ පලවෙනි යෙන් ධර්මස්ශ්‍රණය කරනුට ඉට පස තමයි තමන්ගේ තුළින් ප්‍රත්්‍යයක්ක්ෂෝ දැනගණ්ඩන ධර්මකරුණු කලින්ම ත්‍රවණ වෙලා තිෙන්ටවන එහෙනම් ජීවිතය ගෙවන ජීවිතයේ සැබෑ තත්වය තේරුම් ණ්ඩ නං අපිට පුළුවන්කම තියෙන්ට ඕනෑ ධර්මය අවබෝධ කරගණ්ඩ ධර්මය අවබෝධ කරග්ඩ ූිම කාරණවතමයි සතා කියල කියෙන ධර්මස්්‍රවනය එතුර ධර්මස්ත්‍රවනය ප්‍රමාදව වෙන පුද්ගලයා පරිහානියට පත් වෙනවා ඇැබලේම ධර්මස්්‍රවණය කරන්න දවසකට අඩුම තරමින් මේක අත්දැකීමක් විදිහටමත් තේරුම් ගන්ඩ අඩුම තර්මින් තමන්ගි හිතට හොඳට සමීපවෙන එක බ බනක්වක්වත් අඩුම ගාය හණ්ඩුවන පැයක්වත් බණහණ්ඩුවනු දවසකට ධර්ම ්‍රණයනකොට අපිට ලොකු කල්පනාවක් ඇතියෙනවා මේක නේනම් ධර්මය කියලා මේක නේනන් ජීවිතය කියලා ජවිත අතාබූ ස්රපය මේ එකයි කියලා ඉතිං තමන්ගේ ජීවිතයටම අධදැකී මැති අර භික්ෂූන් වහන්සේලා සමඟ එකනෙක බොහොම සමීපයෙන් කටයතුකරපය භික්ෂූන් වහන්සේලාගේ ඇත්තනකොට තමන්ගේ ජීවිතය පරිහනි ක්වෙච බව අදැකල ඇති ඒවාගේම තමයි එක දෙකට බනාහපට සහරලට කාරය බවල ජවිතය කම්බෙලා හරි මො කර කාරණාවක්කිද බන අහන්ඩ බැරිවෙන විභාගයක් කරරිගිට් වෙලා හරි මොක කරවෙලා බනාහන්ට බැරිවෙන කාලයේදී තමන්ගේ කෙලෙස් ඉස්මත් වෙලා එන හැටි ඒ හින්දා තමන් උපාසක උපාසිකාවක් විදිහට තියෙන ඒ මූලික ගුණාංග තමන්ගින් පරිහානයට ලක්වෙන හැටි අත්දකින්ට ඇති අදදකළ ඇති එනම් හිත රැකගණ්ඩ හැම්බිලේම ධර්ම ශ්‍රවණය කරන්ඩ නිබන්ධ උත්සාහ කරන්න ඩෝනේ ධර්ම ශ්‍රවණය කරන්න මේ කාරණක් මතක තියාගෙන ජීවිත එකතු කරගන්න්ඩවන මාව පිරිහෙනවා භික්ෂුන් වහන්සේකෙන් ඇත්තවෙනකොට පිරිහෙනවා. ධර්මය ශ්‍රවණය කරන්න ප්‍රමාද වෙන කෙනා පිරිහෙනවා. ඇගේ උපාසක උපාසිකාකම පිරිහෙනවා කියලා කියන්නේ ධර්ම සද්ධාව පිරිහෙනවා කියලා කිය කියන්නේ ධර්මය තුළින් පෝෂණ වෙන තමන්ග තුළ ඇතිවෙන අභියෘද්ධය ඇතිෙනවා කියලා කියනන්නේ ලෞකික ජීවිතය පිහෙනවා කියෙන එක නියම උපාසකයක්ගේ උපාසිකා වගේ ලෞකික ජීවිතය සාර්ථකයි ඉතාම සාර්ථකයි මොකදේ ලෞකික ජීවිතය සාර්ථකන වැඩ පිළිවෙල උපසකු පාසිකාවන් තුළ තියෙන්නේඒ වගේ ලෝකොත්තර ජීවිතයත් යාරට ළඟාවන්න පුලුවන්කම තියෙනවානි එමොකද කිසිීම කාරණාවක් නැහැ සෝවාන් සකදාගාමියආදී මාර්ග පල ලාබීන් බවට පත්වෙන්නට පුළුවන්කම තියෙනවා ගහි ජීවිත ඉන්න අයට අතීතියදීත් ඒවගේ සිද්ධ වුණාව සම්මා සම්බුදු පාන් වහසේ වැඩ ඉන්න කාලේ ජීවමාන වැඩන්න කාලේ ඊ කාරනාවව මයි අධිසීලයෙහි නොහැසිරීම ප්‍රාතිමෝක්ෂ සංහල සීලය ඉන්ද්‍රිය සංහල සීලය එතකොට ප්‍රථ්‍ය සන්නශ්‍රිත සීලය ආජීව පාරි ුද්ධ සීලය මේ විදියට සීලය අඩුම තරමින් පංච සීලයවක්වත් ඒකුත් ආකාරයට අර්ථදක් කොලා තින සීලයන් අතර පංච සලයවක්වත් අඩම ගාන තමන්ගේ තුළ ආරක්ෂ කරගන්නඩ බැරිකමක් තියෙනවනං එයා මේ සමාජයේ පිරිහෙන බවයි බදුරජාන්හන්සේගේ ධර්මයට අනුව සඳහන් කරන්න තියන්නේ. එතකොට ඒක හින්දා ටිකටි ටිටි හරි මේ පංච සීලය ආරක්ෂ කරට හුරු පුරදු වෙෙන්ඩෝ නෑ අපි හැමදා මතක් කල තියෙන නිකම් මේ මං පන්සිල් සමාදන් වුණා උදේ දවල් හවස සමාධන් වනා කියරනම් වැඩක් නැහැ. හරියට සිල් සමාදං වෙන කෙනෙක් ඒී හරියට සමාධං වඋනා නම් කාරණනා දැනගෙන තමන්ගේ හිතේ සයනුවන වීරය ඉවසීම අධිස්්ටානය වැනි ගුණාන්ගයන් වර්ධනය වඩ පංච සීලය සමාදංවීම ලොකු හේතුවක් වෙනවා. දවසින් දවස එතකොට කොච්චර ප්‍රබලද කියනව නං අපේ අපිටසිල්්‍රකින්ට ගිහාම දැඩි අධිස්්ානයකින් සමාධං ව හාම් සසිෙන් ඉන්ටෝන වීරෙන් ඉන්ටෝන වසීමෙන් ඉන්දෝන අධිස්ටානය ඉදෝන එහම සයෙන් වීරෙන් ඉවසීමෙන් අදිස්්ානයෙන් මේ සීලය හැකෙන සලේ රකින වෙන කැඩිච්ච සීලයක් ආරක්ෂා කරන හැම වාරයකම. එහම කැඩිච්ච සීලයක් ආරක්ෂා කරන හැම වාරයකම සි හි ව ේ හි ර හි සි වැඩිය ුවා ස්ාන ි ස්ාන ව වැනි ගුණාංග වර්ධනය වෙනවා. එතකට මෙවැනි ගුණාංග වර්ධනය වෙනකොට අපි තේරුම් ගණ්ඩෝනෑ. එවැනි ගුණාංග වර්ධනය වට වර්ධනය වට වර්ධනය වඩ ෞකික ජීවිතේ බලඩුවු දිස්ටාන ෝුන් නැද ඉවසීම ඕන් ැ්ද සහිය ඕන් නැද්ද වීරියෝුන් නැද්ද එනම් දරුවෙක්ව අපි හරියට සිෙල් සමාධං කරවලා එයාගේ හිත පුහුණු කර වැැව්වොත් ඉතා නිවැරදි තැනකට යන්නටයා ලෞකක ජීවිතයේ එයට පාඩන් කරඩ යට වෙනදේවල් කරන්න අවශ්‍යකට මානසික ශක්තියයි මේ සීලඇ කෙන්නේ එනම් සීලේ ආරක්ෂා කරනකොට ඒ සමාධන් වෙලා රකින කෙනාගේ හැම වෙලේම අනිත්ත එක් බොහෝ පින් දැස්සනෙන ඇය තුළ එක හැම වෙේීමම ලෞකික ජවිත සාර්ථකන බොහෝරි පින් ඩැසන කොරනොකොද වෙන්න. දෙවියන්ගේ පවා ආකර්ශණයට දෙවියන්ගේ පවා ඇල්ම බැල්මවැෙනවා එයට කරදරවෙන එක පවා බොහෝට අඩු වෙලායනවා නොයෙකුත් කරදක කාරිීතත්වය නැතිවෙන පවා ජීවිතේ මග හැරෙන අනතුරු මග හැරෙනවා ව්‍යසනවලදී ප්‍රවේම් සහගත්ත්වකට පත්වෙනවා. ඉතින් ඒ වගේ අපි හැම වෙලාවකම මේ කියන පරිහාණයට හේතුවෙන කරුණු අපේ ජීවිතයට ජීවිතයෙන් බැහර කරගණ්ඩෝන. අභිවෘද්ධයක් හේතුවෙන කරුණු එකතු කරගන්න හිද සිල් සමාදම් වඩ ඕන සිල් සමාදන් වෙලා පැරිකන්තියාගෙන හරි කොහොම හා ආරක්ෂ කර්ඩඕන. එතකොට කැඩෙන කැඩෙන හැම වාරයකම නැවත නැවත සමාධන් වඩ ඕන. දවසින් දවස කාලයෙන් කා කාලෙට ඉඩ දෙෙන්න්ඩ ඒවිදියට සමාදන් වෙලා තමන් දන්නෙම නැතුව සීලවන්ත කෙනෙක් බවට පත්වේ. ටික ටිකටි සීලවන්තකම් වර්ධනය වේවි ජීවිත. එහම කරගත්වොත් තම අපයටට ජීතයේ සාර්ථක කරගන්න පුළලන්කම තියන්නේ. එහම නැත්තං අපිට පුළුවන්ක මක් ඇත්තෙන් හැ ජීවිතය සාර්ථක භාවයට පත් කරගන්නට. ඒවා ගැන දැඩී අවධානයක් අපේ පැත්තෙන් අප ොම කරණ්ඩුන ඉතා දඩි අධනයක් යොමුකර ග්ඩෝන එහම ැත්තං අපි අසාර්ථක පුද්ගලයෙක් බාට පත්වෙනවා හැම වෙලාවක බණඩුවනු මම සීලයේ හැසිරෙනවද. සමාදං වෙලා ඒ නිර නිවැරදිව ඒ සීලය තුළ හැසිරෙමින් මගේ ජීවිතය සාර්ථකරගන්ඩට කළයුතු දවල් මම සිද්ධ කරනවද කියලා හැම්වෙලම් බලඩුවනේ. එහෙම නැති උපාසකයෙක් නම් නෑ කියන එකයි මේ කාරණාවේ සඳහන් වෙන කාරණාග අපිට ප්‍රධානව තීරණයක් ගණ්ඩ වෙන්නේ තමන් උපසකයෙක්විදේ නැත්තන් සරණනාගමනය තම් බෞද්ධකම සරණාගමයක් නැති බෞද්කක් නෑ සදාවක් නති බෞද්ධකක් නෑේ. ද්කම පිහෙන්නේ. එතකොට නාමික බෞද්ධ කියලා අර්ථ දැක්වීමක් තියන කාල යනකොට නිකන් නමට ඉන්න බද්ධ මක බෞද්ධ කියලා ඒකට යතුල උපාසක ගතිගුණ නෑ. ඒ වගේම මේ උපාසක උපාසිකා කියන අර්ථ දැක්වීමේ දී අපි උපාසක උපාසිකා කියනකොට අපේ සංකල් පේ තියන එකත් අපේ පිරිනත් අපි වෙනස් කර ගණ්ඩ ෝන. කිසි දකරන්නද පත්කට ලා න්න ට ර කර . මලිමින් ඔහය ඉන්න කෙනෙක් කෙරෙහි නිකං අපි උපාසකයෙක් වගේ කිය කියන සුරූපයක් තියෙනවා උපාසකයා කියලා කියන්නේ මේදේවල් එක්ම අප තේරු ගන්න පුුවන්කම තියෙන්දෝන හරියට සරාගමන ඇතිකරගත කෙනා විතරක් නෙවෙයි එයා අලසකං නැති කාර්යක්ෂම කෙනෙක් එයා නිවැරදිව ශාසනයහි යෙදෙන කෙනෙක්. එතකොට උපාසකයා කියලා කියන්නේ ශක්තිමත් මනසක් තියෙන තැනට සදු නුවන තියෙන වේගේ තම ගිලක්වලට ලංඟාවෙන්ට පුළුවන් හයුක් යෙන. ඒ වගේ මේ කර්මණ්‍ය පුද්ගලකකෙන් යම කරන්ඩ පුළුවන් හැකියාවක් තියෙන විසේසයෙන් තැන්ට සදුසු නුවන තියෙන. ඉතාම ශක්තිමත් පුද්ගලයෙක් සමයි උපාසක උපාසිකාවන් කියලා කෑන්නේ මකද බුද්ධ සාාසනයේ බුදුරජාණන් වහන්සේ අපිට ලබාදුන්න පනිවිඩය පුහුණු කරපු කෙනෙක් හිදයි. ඒ පුහුණුව හිතේ පුහුණුව. ඒක හිදා? නිවැරදිව ඉතා නිවැරදිවම උපාසකයෙක් බවට පත්වෙන්ට අපි අධිෂ්ඨාන කරට්ඩුවෝ නිය බෞද්ධෙක් පවට පත්ට. ඒකන්ද මේ කාරණාතුන අපි ඉතාම ප්‍රබලව අපේ ජීවිතෙකුතු කරන්්ඩඕන භික්ෂන් වහන්සේගෙන් අපි ඇත්තෙන්න්නට හොඳන භික්‍ෂූන් වහන්සේව නිබාධව නිරතුරව ආශ්‍රය කරණ්ඩෝන. ඒ වගේම තමයි සදහම් සද්ධර්මය ශ්‍රවණය කරන එක ප්‍රමාධ කරන්නට හොඳන දිකටම සද්ධර්මය උනන්දුවෙන්. අප්‍රමාදීව ශ්‍රමණය කර්ඩ ඕනෙ ඒගේ සීලයේ හැසිරෙන්ඩ ඕනෑ. අදි සීලයේ හැසිරෙන්ඩ ඕන අඩුම තර්මින් මාසෙකට සැරයක් වක් වත් හරි විදියට නම් පෝය හතරටම සිල් සමාධම් වෙන්ඩ ඕන මේ සීලයෙන් එහාගිය අටසිල් ඒවගේ දසසිල් ආදී තමන්ට ගිහිජීවිතය සමාදම් විය හැකි ඒ සීලියන්ගෙන් සමාධන් වෙලා ඒවාගෙන් ඊ මීටත්වරිය ලොක පන්්ටයක් ලබාගණඩුවනු. සතියකට දවසක්වත් එහ බැරිනාම් අඩුමගන්න මාසකර දක්වත් නිවැරැදිව සමාධම් වෙන්ඩෝන. ගොඩාක් අය වි්‍යරස්ථානයට ගිහිල්ල මාසකට සයක් පොහෝදින උදේම සිිල් සමමාධම වන සහරය දස සිල් සහර අටසිල් හැබැයි තියෙන බොහෝ සිල්පද ගැන දන්නෙත් නැතුව. ඉතින් සමාධම් වීමක් වෙන්න නෑ ච ීතවාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ ම්ඩනනා අදීවශය තියෙන මේ ඔක්කොම කණ කරාම දෙකද්දාගෙන මාලයක් දාගෙන සැරසෙන ඇඳම්වලින් සැරසිලා සරසන සරීරයේ සැසීමේ අදහසින් නූල්පටක් හරි බැඳගෙන න්නවානම් එතිෙදිම මේ සීලය පලුදුවෙනවා තියකින්දා එහෙම නැතුව ජීවිතය වෙන ද තිබ්බ ගතිගුණ අතහැල්ල දාලා පුළුවන්කම තියෙන්ඩෝ නෑ සැනසිකදායක තත්ත්වකට පත්වෙලා කටයතු කරන්න කාරනාව තමයි තරවැනි රණා මයි යම්කිසි පුද්ගලයෙක් ස්තවර මධ්‍යම නවක භික්ෂූන් වහන්සේලා කෙරෙහි අප්‍රසාධයෙන්වාසය කරන ඕන අප ප්‍රසාධය ඇතිකරගෙන කටයුතු කරනවාන අන්න ඒක පරිහානය ලක්ෂනයක් උපාසකකම පරිහානියට පත්වෙන උපාසක උපාසිකාකම පරිහානයට නැත්තං දුරලවෙලා නැතිවෙලා අන්ට හේතුවෙන ධර්මතාවයක් විදිර බුදුජාණන්ේ දේශනා. මෙතැද අපි අතිකරගත තු කාල්පයක් තියෙන පිනත්න්නේ සමහට අපේ විරස්ථානය භික්‍ෂූන් වහන්සේ කිරි අප අප්‍රසාධය ඇතිවන්න පුළුවන් එක්තරා භික්ෂූ වහන්සේ නමක් වාසය කරා සාමනේර ස්වාමීන් වහන්සේ නමක් එක්තරා විහාරස්ථානයක පසුකාලයනුව පැවැදි වෙලා නමුත් වැඩි අවබෝධයක් නැතුව හරියට බුද්ධ වන්දනාවක් සිදධ කරගන්නඩ බැරිකමක් වගේම පංචසීලය සමාධංකරවඩ බැරිකමකුත්තියන එක්තර ස්වාමන් වහන්ේ නමක් වැඩ හිටියඇ එක පන්සලක. නමුත් හැබැයි පසුකාලී නව ස්වාමීන් වහන්සේ හිටපු මේ පන්සලට බොහෝ සිල්වන්තව කටයුතු කරන ගුණවන්තව කටුතුකන භික්ෂුන් වහන්සල වැඩම කරා කිය සඳහන් කර ඉතින් මේ තත්ත්වයන් යටතේ මේ භික්‍ෂූන් වහන්සේ මෙතන වැඩ හිටීම වසර ගානක් තනියම මේ විහාරස්ථානයේ රැඳ හැඳී හිට හින්ද මේ විහාරස්ථානය රැකුණා. ඒ රැකිච්ච හින්දා පසුකාලීනව නොයකුත් භික්ෂණ වහන්සේලාට මෙතෙන්ට වැඩම කරලා සාසනික කටයුතු කරන්න අවස්ථාවක් ලැබෙනවා. එහහි නම් අර භික්ෂණ වහන්සේ මහා පුුණ්‍යවන්තයෙක් වෙනවාද නැද්ද. යමක් නෙකෙරුවත් විහාරස්ථානයක් සංඝාවාසයක් සාාසනහි යෙදෙන්ඩ පුළුවන් තැනක් ආරක්ෂා කර ගැනීම පවා ක් වට පත්වවා අප පෙන්න්නත්න්නේ ඒක හින්ද අපි හැමදාම කියන්නේ ප්‍රසාදය ඇතිකරගණ්ඩ ඕන ඕනම තත්ත්වයක ඉන්න ඕනම තැන ඕනම තත්ත්වයක් යටතේ ඉන්න සියලු භික්ෂණන් වහන්සේලා කෙරේ එක ප්‍රසාද හැඟිමක් අපි ඇත්තක ගණ්ඩ ඕනෑ තමන් විරස්ථානය ඉන්න භික්ෂණන්හන්සේගේ සීලය පිරික්සලා ඒ පිළිබඳව දෝසාරෝපණ කරන්නට සූදානම් වෙනවා නම් මෙහම යෝජනාව කරනවා විහාරස්ථානයට ගිහිල්ල තමන්ගේ දරුුවාව නැතන් තමන්ම ගිහිල්ල විහාරස්ථාන භික්ෂුණන් වහන්සේට මෙන්න මෙහෙම සඳහන් කරන්න. ඔබවහන්සේට මේක කරගෙන යන්ට බෑ. ඔබ වහන්සේට මේක පාත්තගෙන යන්ට ඔබහන්සේ සුදුසුනෑ එහනම් මං මේ කරගෙන යන්න. මා පැවිදි කරන්න බංකරගෙන යන්නම් කියලා. මේදේ කරන්නඩ පුළුවන්ද මේදේ කරන්න පුළුවන් කරන්න ීවරයක් දරාගෙන සිික්ෂාපද ආරක්ෂා කරගෙන තමන්ට හැකි පමණින් හෝ රැඳී සිටීම පවා විහාරස්ථානයක ශාසන ආරක්ෂාවට කරන ලොකූ හේතුවා ඒකට නිග්‍රහ කරන්න එපා සෙකහින්ද හැම් වෙලේම උපාසක එක්කු පාසිකවක් විදිහට බිසූන් වහන්සේගෙන් සිද්ධ වෙන සේවය පිළිබඳව හැම වෙලේම ලොකු අදහසකින් ඉන්ඩෝනය සමහා රස්ථාන තියවා භිෂුණන් වහන්සේලාව පුහුණු කරනවා. සාමන්‍යයේයට භික්ෂූන් වහන්සේලාව පුහුණු කිරීම සඳහා ගොඩා කැපවෙනවා. සමහරනායක ස්වාමීන් වහන්සේලාට වෙන කිසිීම කාරණාවක් තමන්ගේ ශසනයක වසයෙන් අභිවෘ්ධයක් ඇතිකරගණ්ඩ කැපවෙලා භාවනාවක් කරන්්ඩ වත් අඩුමගාන වෙලාවක් නැති මේ භක්ෂුන් වහන්සේලා නිර්මාණය කෙරෙහීම ලහා මහා විශාල සේවයක් කරන පුංචි පුංචි තැනපවා ගැනපවා හොල බලන පොඩිස්වාම න් වහන්සේලා ආරක්ෂ කරග්ඩ මහා කැප කිරමක්රන භික්ෂුන් වහන්සේලා වැඩන්නවා. ඉතින් උන්වහන්සේලා කරන කැපකිරිමත් එක් උන්හන්සේලා සමහරලාට ඒ නායක හාමුදුරුව අපට මතක් කරලා තියෙනවා පස් නමක් නිවැරදි කටයුතු කරන භක්ෂන් වහන්සේලා පස් නමක් ශාසනයට බිහි කරන්ඩ පනස් නමකට වැඩි පිරිසක් සකස් කරන්ඩ වන කියලා ඒ අතරින්තම හරි පස් නමක් බිහිවෙන්න කියලා. ඉතින් කොයි තරන්නම් සේවයක් කරනවාද එතකොට මේ දිහා බලලා සමහර වෙලාවට පොඩි ස්වාමිනාහන්සලාගේ චූටි ස්වාමින් වහන්සේලාගේ වැරදි දැකලා අප්‍රසාධය ඇති කරගෙන මධ්‍යම ස්වාමින් වහන්සේලාගේ ස්තවර ස්වාමින් වහන්සේලාගේ වැරදි දැකළ අප්‍රසාධය ඇති කරගෙන කටයුතු කරන්ඩ කටයුතු කරවොත් තමගේ උපාසක මටයි ප්‍රශ්නවෙන්නේ. මේ ශාසනය සම්මා සම්බුදුරජාණන් වහන්සේ සුජීවත්ත වාසය කරන කාලයේදී දුස්සීල භික්ෂූන් වහන්සේලා වැඩ සිටිය. සමහර වෙලාවට කාලයක් ගිහිලා උන්වහන්සේලා ඉතාම නිවැරදි වෙලා මාර්ගපල්ලා බිම් බවට පත්තච්චාය හිටියා ඒකින්ද යමක් අතහැරලා තමන්ගේ ගිහි ඇඳුම අතහැරලා අඩුම තර්මය කටයුතු කිරීම මේ ශාසනයෙහි යම් කිසි පැවැත්මක් සඳහා මේ විදිට කටයුතු කිරීමම ගෞරව නිය දෙයක් ඒහින්ද අපේ පැත්තෙන් අපි උපාසකු පාසිකාවන් පැත්තෙන් කිසිීම කල කිරීමක් භික්‍ෂුණන් වහන්සේ කෙරෙහි ඇතිකර ගැනීම සිද්ධකර ගණඩ හොඳනෑ ඇතිකර ගැනීම සිද්ධකර ගණඩ හොඳ නෑ ඒක සඳහා හිතන්නට පුළුවන් ක්‍රමයක් තිේෙන භික්ෂුන් වහසේ කියලාක් කියන්නේ බදුජාන් වහන්සේගේ ධර්මය සහ බුදුරජාණන් වහන්සේ නිරූපණය කරන ඒ ධර්මය තුළ හැසිරෙන පොදු වස්තුවක් ඒන්නේ යම් ආයතනයක නියෝජිතය ඉන්න අන්න ඒ වගේ යම් ආයතනයක නියෝජිතව ඉන්නවා වගේ ඒ නියෝජිත එක්කොට අප නියෝජතව කියන්න එතකොට ධර්මය තුළ හැසිරෙන එක පොදු පිරිසක් අපි දාන දෙනකොට ඒ පොද පිරිසමයි අරමුණු කරන්නේ. හැම වෙලාවකමත් සද්ධාව ඇතිකර ගණ්ඩ අපිතුම අපේ පෞද්ගලෙකෝ අපි දන්න භික්ෂ වහන්සේ කෙනෙක්ගේ මොනවාහරි ආකාරයක ගැට්නු කාරී තත්ත්වත්තියන. වෙලාවකට කෙනෙකුට හිතෙන්ට පුළුවන් මංහොදයි මට වැඩිය කියලා. ඒදිට හිතෙන ඒදිට කියන කතා කියෙන අවස්ථාතියනවා. ඒහින්ද තමයිම මතක් කරන්නේ. ඊට වැඩි මංහොදයි කියරලා කියන්න පුළන්කමක් නෑමකද න්හන්සසිච්චිවරයක් දදාාගෙනන්නේ දරා ැනීමම උතුම් තත්වයක පත්ත්‍රච ස්භාවයක්තියෙන ඇතන. ඒ නැතත් මේ ඇවිල්ලා පොදු වස්තුව මේ ඔක්කෝම සඟ පිරිස නිසාවෙන් තමයි මේ ශාසනය ආරක්ෂාවෙන්නේ එක ප්‍රධාන නියමුවන් ඒකන්දා මඟරිස ලකිව ඒකයි පංචසීලය සමාධන් කරවන්ඩ බැරි ඒ සාමනයට ස්වාමීන් වහන්සේ අතින් විහාරස්ථානය අරක්ෂාවීම නිසා කාලන භික්ෂුන් වහන්සේලාට තෙෙන් විනි ලා ප්‍රෝජනයක් ඇතිකරගන්න පුුවන්කමක් ලබුණා මේවා තමයි අප තේරුම් ගන්ඩවනු දේව ඒක ඉන්දා භික්ෂන් වහන්සේලා කෙරෙහි අප්‍රසාධය ඇතිකරගෙන කටයුතු කිරීම ඉතාමත්ම උපාසකකම නැත්තං සරනාගමනය පිරිහෙන්ඩ විසාල හේතුවක්ෙන එකත් එක්ක අපේ ජීවිත පිරිහන්ඩ පුළුවන්කමක් තියෙනවා. ඉලං කාරණාව තමයි කම්මැලිකම ඇතිකරගෙන ධර්මස්ත්‍රවණය කිීම මැලිසිතින් ධර්මස්ත්‍රවනය කිරීම. එතකට එහෙම නිකං අර කරන්ඩ දෙයක් ඒ හරි නිකං අර තමන්ගේ පැත්තෙන් නොකර බැරි දෙයක් වගේ එ කිසි උනන්දුවක් නැතුව කරුණු මතකතියා ගැනීමේ අවශ්‍යතාවයක් නැතුව එතකොට නිදිගැට කඩමින් වාඩියුවනි ඉරියව්ව පවා අපි දැකරතිවා එක දිනයක් අපි එක්තරා ස්ථානයකට වැඩමකර වෙලාවක ධර්මය ශ්‍රවණය කරන්ට කට්කය සූදානමින් ඉන්නවා ති ලොකු සාාලාවක්තිබුණා සාාලා වටය බිත්තිදිගී කට්ටයඉන්න මැද කවුරුුවක්වත් නෑ ඉති ඒකෙම ඊල්න්ට ඒ බිත්ති දිගේ නන්නත් කුල් ිසරහර දිගෑයරගෙන ොහ ඉන්වර හාහන්සි පුටුවක වාඩියගලා ඉන්නවා වගේ රියවකින් ඉතින් අපි මතක්ර බණ හණ්ඩ වොමනාව තියෙනවානම් මේසහට වෙල්ල පීලට ඩිග කිය ඉති ඒක කියල කරව ගණඩ උන දෙයක් නැව ඇද මුණවාහර දෙයක අවශ්‍යතාවය පැහැදිලිව තියෙනවනම් අය ඉදිරියට එන ස්ුරූපය තියෙන බලට තමන්ගේ හිත බණහන්්ඩ සුදානම් වෙන වෙලාවල්වල කොහොමද හැසිරෙන්නේ මැලිගතියකින්ද හැසිරෙන්න්නේ ැලිගතයකින් හැසිරෙන වනන් ඒ ධර්මය පිබඳ උනන්දුවක් නෑ කියෙ එකයි මේ කියන්නේ ධර්ම ්‍රදධාව තියෙන අය එහම මැලිගතයෙන් හැසිරෙන්නේ නෑ ධර්ම ශදධාව යෙන අයට පුද්දුුවම උනන්දුවක් ඇතිවෙනවා බණහන්ඩෝනි කියලා පුදුමාකාර උනන්දුවක් ඇති වෙනවා ධර්මය ශ්‍රවණය කරන්න ඕන කියලා එහෙම අවශ්‍යතාවය තියෙන අය ඒකන්ද මැලිසිතක් තියෙනවා නම් ධර්මය ශ්‍රවනය කරන්නට අපි මගේ ඒක පරිහානියේ ලක්ෂණයක් අර කලින් දෙවනයට අපි කතාකරපුකාල ධර්මය ශ්‍රවණය කරන්න පමා කිරීම ධර්මය ශ්‍රවණය කරන්නට පමාාවීම වගේම තමයි මැලිභාවයකින් ධර්මයශශ්‍රවණය කරන්නේ නම් ඒ තැනැත්තාට ගේ තියෙන උපාසකකමේ උපාසිකාකම කියලකෙන උපාසක උපාසිකාකෙන සිවුවනක් පිරිස කිය කියන මානසික ස්වභාවය අයි වෙනවා මහිතන්නේ ලෝකේ තියෙන මේ යම් කණ්ඩායමක් නිර්මාණය කරද්දී අපි දන්නවා සමහර වෙලාවට අයුුම් පත්්‍ර කැඳවලා යම් කණ්ඩායම් හදාගන්නවා එක 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 සීමාවන් එක එක විදිහට සුදුසකංගලාබීන් කරනවා මේ එක එක දක්ෂතා බල්ලා නමුත් චේතනා මුල්කරගෙන කණ්ඩෑමක් ිවිවෙච්ච ප්‍රථම තැන තමයි ඒක තමයි කොච්චර වටනාවද කියර බලන්ට සිතුවිලි හේතුවෙන් බෞද්ධ වෙන්නේ කෙනෙක් බෞද්ධ වෙන්නේ චින්තනය හේතුවෙන් සරණනාගමනය එතකොට ඒ සරනාගමනය ඇති ඒ සරණාගමන අඩුපාඩු වෙනකොට මොකද බෞද් වෙච්ච ගිතනත්තර උපාසකු පාසිකාවන් කියන්න එතකොට ූලි සුසකම තමයි බදුරජාණ වහන්සේ ගැන ධර්මය ගැ හා සංගරත්නය ගැන ඇතිව වෙන ශ්‍රද්ධාව. අන්න්‍ය සරනක් ්‍ය පිහිටක් නැත කලා තීරණ ගත්ත දවහතම බෞද්ධයකෙන්නේ. ඉතින් එහම නැතව වෙනත් වෙනත් දෙවල් පසු පස හභාගෙන යනයට බෞද්ධකම පිහිටන්නේ නෑ. ඒක හින්දා අපි එහෙම හරියට බෞද්ධකම පිහිටෙවනම් වටිනාකම දැනුනාන. බුදධර්මයතියන වටනාක ැනනිච මිනිස්සු. සිම කම්මැලිකමක් නැතුව ලොකූ නන්දුවකින් අද මට මේ දේවල් හම්බෙනවා අද මට තවත් ක්‍රමවේදයක් හම්බෙනවා අද මට තවත් ජීවිතය නිවැරදි කරගන්නට සිහිය උපද්දවාගන්ඩ අවස්ථාවක් ලැබෙනවා. රසවත්ත එහි තියෙන සැනසීම අත්තිදිමින්. බොහෝ ධර්මය ශ්‍රවණය කරන අය කාලෙෙන් කාලෙට කාලෙෙන් කාලෙට විශාල සිහයක් ඇතිකරගන්නව මේ ධර්මය හින්ද. එහිදා ඒක තියන සැනසීම බුක්ති දිමින්. ම උනන්දුවෙන් ධර්මත්‍රවය කරන මලිබාවකින් ධර්මශත්‍රවණය කරන කෙනෙකින් ඕොනම් ඒ තැනැත්තාගේ සරනාගමනය පරිහානයට ලක්වෙනවා දෙහින් දම් මේ කියනකොට මං හැමදාම කියන්නේ කාගදය හැල්ලලා බලන්ට කියලාද. හම දාම කියන්නේ තමන්ගේ දෙස හැරිලා බලන්ට කියලයි. තමන්ගේ පැත්ත හැල්ලා බලන්ට කියලයි. එතකොට තමයි ජීවිතය තමන්ට නිවැරදි කරග්ඩ පුලුවන්කම තියෙන්නේ. ඊළඟට... ළඟ කාරණාවදයට බුදුරජාණන්හන්සේ දේශනා කරන්නේ තැ අපි දන්දීම් ආදියකරද්දි බුද්ධ ශාසනයට අදාළ පිරිස්වලට දන් දෙෙන්ට මේ උපාසකු පාසිකාවන්ගේ පුදුමාකාර උනන්දුවඇතිව මොක දක්කිනාවේ බංග ස ත්‍රයාද සූතධර්ම මෙසීලවන්ත ගුණවන්ත භික්‍ෂූන් වහන්සේලාට දානය පූජා කිරීම ආනිසංස වැඩි බව සඳහන් කරලා තියෙනවා මොකද ීලවන්ත පිරිසක් විසින් සීලවන්ත පිරිසර දෙන දාන යෝ සීලවා සීලවන්තේ සු දදාතිදානං අ දම්මේනල දැන් සුපසන්න චිත්තං ඔය දිර සධහන්කරාතියන් තැන වෙ සීලවන්තකම. එතකොට ඒ එන්න ඒ සීලවන්තකම තුළ තියන ප්‍රඥාගෝචර සීලවන්තකමක් තියෙනවා භික්‍ෂන් වහසේ කරේ හ සාසනයේ වාසය කරන පුද්ගලයන් කරේ. එත ශසනයෙන් පිට යම් කිසි කෙනෙක් දන්දීමට සුදුසු අය ද අනුග්‍රහය දක්වන්නට බුද්ධශාසනයෙන් බැහැරවනම් දන්දීමට බුද්ශාසනයෙන් බැහරවනම් දන්දීමට සූදානම් වෙන්න සි කෙනෙක් අන්න ඒ අයගේ උපාසකකං පිරිහෙමින් තියෙනවා පිරිහෙනවා කියලා බුදුරජන්හන්සේ දේශනා කරන ඇයිඒ මේක තින සද්ධාවයියේ නැතිවෙලා තියෙන්නේ හරි මේකෙන් පිට එකන පිට දන් දෙෙන්න්න එපා කියලනවේ කිය බුද්වාසනයටට ශසනය තුළට ඉන්න පුද්ගලන්ට දන් දෙන්නේ නැතුව ට දන්දීම් සිද්ධ කරනවනා ඒකයන්නේ සද්දාා පිරිහලා ඒතියන සද්ධ පිරුණාම තමයි වෙන වෙන දෙවල් හොයන්නේ මේක තේරුම වෙන වෙන අයි දන්ද දෙෙන්ට පා කියනක නොහොඳර තේරුම් ගන්ඩ බුද්ධ ශාසනයෙන් පිටට විතරක් දන්දෙන්ට සූදාන කරගන්න මේක ශසනය තුළට නැතු මේක මේ තේරුම දානය නැතිවේ කියලබයි මේ කරන මේ බඩගෝස්තරවාදයට අදාලෙකක් ගන මේ කියන්නේ පුද්ගලයෙක් තමන්ගේ සද්ධාව තේරුම් ගණ්ඩ අවශ කරන කාරණාටිකක්ේතියන්නේ නැතුව කෙනෙක් හිතයි මේ කාරණ මේ විදිට කාර්ණ කතා කරන්නේ තමන්ගේ පැත්තර දානය ඇතිකරගන්නට බද්ධ කියලා වැරදි සිවිට ඇතිකරගන්න පුුව ඒ හින්දා සද්දා සම්පන්න අයවිදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මය රකලා තියෙන මේ උත්තම ශාසනය කලා තමන්ට දැනෙන්ඩවනු උතුම් පණිවිඩේ කියලා මේ පනිිවිඩය මගේ තුළට අරගෙනාව අ පොදු සං්‍යාාවහන්සේ කලාි කලින් කතා කරපු සියලු දිනාටම සංග්‍යාහන්සේට ඒ පද හැමෝම එකතරින් අර සංඝයා කියලා කියන පොදු අදහසින් දන් දෙෙනවා වගේ හරිද මේ සංඝයා කියන පොදු අදහසින් හැම්බලේම ඒ කරන හැම දෙයක්ම සිද්ධ කරඩ ඕන එහෙම නැත්තං අර කලින් ප්‍රසාධ උපදවාගණඩ කියලා ස්ථවීර භික්ෂූන් වහන්සේලා මධ්‍යියම් භික්ෂූන් වහන්සේලා තරුණ නැත්තම් බාල භික්‍ෂූන් වහන්සේලා මේ විදිහට ඒ සියලුම දෙනාකෙරෙහි පොදදු වසයෙන් හැඟීමක් ඇතිකර ග්ඩ ඕනි ඒ වගේම ඒ බුද්ධ ශාසනයෙහි දානය ආදියදීමෙන් පොදුුවසයෙන් භික්ෂූන් වහන්සේගෙන අරමුණ ඇතිකරගෙන ඒ කටයුතු සිද් කරන බුද්ධ ශාසනයෙන් බැහැර විතරක් දන් දෙෙන්ට යමෙක් සූදාන වෙනවනන් යාගේ තින සද්ධාව සම්පූර්ණයෙන්ම අයින්වෙමින් උපාසක උපාසිකාක්කමට ගැටලු සහගත තත්ත්වයන් ඇති කරමින් තමයි මේ තත්ත්වයන් වවට මුණ දෙන්නේ ඒ මේවා තමන් ගැන මින්ම්මක් ඇතිකර ගන්නඩ ඕන ේවල්. එතකොට ඒ මම්මක් ඇතිකරගන්තේ නැත්තන් යම් කිසි කෙනෙක් එාව පිරිහෙන්ට පටන් ගන්නවා. එතකොට බුද්ධසාාසනයෙන් පරිබාහිරව යම් කිසි කෙනෙක් දන්දෙන්ට සූදානම් වෙනවා වගේම. බුද්සාාසනයෙන් පරිබාහිරව යම් කිසි කෙනෙක් විශල සැලකිල්ල දක්වන්ට පටන් ගන්න න යම් යම් මේ ිද්‍ය අදුෘෂ්ටික, පිරිස් කෙරහි මේක තේරුම අන්නයට සැලකිරි දක්වට එ පාකන කනවේ ඒ පරිබාහිරවම සැලකිල්ල දක්වටන්ගන්නවානම්. බුද්ධ ශාසනය තුළ තියෙන කාරණාවන් වලට පරිබාහිර වන්නේ ඒ තැනත්තාගේ උපාසකු පාසිකාකම පිරිහෙනති ඒවා ඉතා පැහැදිල පට තිවා පුද පූජාවන් පවත් අද්දි පවා මේ බලන් දැන් දැන්න මං හිතන මේකට අපි කතා කරලා තියෙන හින්දා අඩුවක් තියෙනවද කියලත් හිතෙනවා නමුත් පන්සලට ගිහිල්ල බුද්ධ පූ පූජා කරන්නට යම් කිසි කෙනෙක් දක්වන ප්‍රතිපත්තියත් ඔය කොහැරි ප්‍රසිද්ධ දේවාල ගාන ගිහිල්ලා අර පූජාවට්ටියයක් අරගෙන යන්ට දක්වන පිළිවෙ ගැන සැලකිල්ලක් අරම්භණන්න සමහර වෙලාවට මේ සුදුපිරිුවට ඇඳගෙන හොඳට නාලා පිරිසි යුදු වෙලා ඔලු උඩතියාගෙන මහාපුදුමාකාර විදිහට පිළිවෙත් පුරමින් කටයුතු කරනම වෙනදේවලොට හැබයි පන්සල ලබද්ධ පූජාව ගැන වැඩිචැලකින් ලක්ම ඒ තමයි උපාසක උපාසිකාකමේ තියෙන පරිහානියට ලක්කන ස්වභාව හමිතන අපි කතාකරය ආත්මාර්ථකාමීව කෙනෙක්ව ඇතුළට මේ ශාසනය තුළ යම්යම් ප්‍රයෝජන ලබා ගැනීම සඳහන්ේ මානසික තත්යන් ගැනීම මේ කතා කරේ එක් පිරිසක්විදියට අපි බුදුරජාන් වහන්සේගේ ධර්මය තුළ හික්මෙන පිරිස තමයි සිවුවනක් පිරිස කලක යන්නේ. භික්ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා කියෙන සිවනක් පිරිස. එත උපාසික උපාසිකාවන්ගේ මේ ශාසනය ආරක්ෂා කර ගැනීම සඳහා තියෙන උනන්දුව තමයි භික්‍ෂූන් වහන්සේත් එක් එකට කටයුතු කිරීම. ඒක තමයි යි කලින්ි තර භික්ෂූන් වහන්සේගේ ඇත්වනොත් ක්න් වහන්සේලා පිළිබඳව තියන සද්ධාව නැත්තං ඒ තියන පැහැදීම අයිගලා කටයුතු කරොත් ඊළංඟට බුද්ධසාාසනයෙන් පිට දන්දෙන්ට නොයේ ුද්දේවල් බද්වාාසනයෙන් පිට දන්දෙන කටයුතු සිද්ධකරොත් ඒ දන්ද අයකරෙේ සැකිල්ෙන් කටතු කරනවා කියන්නේ බුද්ධාසනය අන්ගෙන කිය එකටිටිටිට. ඒකයි ඒ උපාසක උපාසිකාකම් පිරිහෙන්ඩ පටන්ගන්න. ඒ පිරිහෙන ලක්සන තමයි මේ සදාාන්කර තමන්ගේ සීලය ආරක්සාකිරීම අයින්ගෙන භක්‍ෂුණන් වහන්සේ ආශ්‍රය කිරීම අයිගෙනවා ඉලංකටධර්ම ශ්‍රවණය කරන එක පමාවනවා. හැමවලේ ඒක ප්‍රමාධ කරනවා ප්‍රමාධ කරන බණානක ප්‍රමාද කරනවා. ඒ වගේම සීලයේහි හැසිරෙන්න්නේ නැතුව යනු. ඒවගේ ඊලංකාරණාව භික්ෂුන් වහන්සේ කෙරෙහි තියෙන ගෞරෝණීය තත්ත්ය අයින් කරලා කලකිරීමම් ස්වභාවයෙන් වාසය කරනවා ස්තවිර මධ්‍යම වගේම තරුණ භික්‍ෂූන් වහන්සේලා කෙරෙහි තිය හැඟීම අයින් කරගෙන කටයුතු කරනවා එක නවක භික්ෂූන් වහන්සේ කරෙහි පවා. ඊරඟට මැලිකමින් ධර්මස්ත්‍රවනය කන ධර්මත්‍රයනකන මැිමින් ධර්මස්ත්‍රය කරන වන කරනවා. ඒවගේ ශාසනයන් බුද්ධසාසනයෙන් පිට දානාදිය දෙන්නට කටයුතු කරනවා පරිබාහිරෝ ඒවගේ ඒ දෙන අය කරෙහිත්. ලොක සැකිල්ලකින් කටයුතුරනවා ඒ පැත්තර ගැන මේ පැත්තතියන් සැලකිල්ලට වැඩිය සමහර විට ඔය දේව පූජා එක විකාර ගතියන දේවල් වැඩක් නැති දේල්ලු ගැන ශවාසය තියාගෙන ඒ විශවාසය අයින් කරගෙන කටයුතු කරන කොට ඔන්නන්ව සද්ධාව අයින් වෙලා ඒ උපාසිකාවක්කු දිට උපාසකයෙක්ු කටයුතු කරන්න කරන එක අඩු පාඩු තදිින් ඇති වෙන ඇති එතකොට පරිහානියකටයි ලක්වෙන්නේ සරනාාගමනය පළුද වෙනවා එක්ත එකක බෞද්ධකම නැතිවෙනවා තමන්ගේ පරිහානියකට හේතුවෙනවා ඒවා ඒකහින්ද මේ පරිහානයට ලක්වෙන කාරණනා හත තමන්ගගේ තුළින් කොතනකාහරි යන්තන් හෝ විද්‍යමාන වෙනවානම් අන්න ඒ දේවල් අයින් කරගෙන නිවැරදි ජීවිතයක් ගත කරන්න හැම නිවේශයක මුත් සහ ග්ඩෝඕන. ඉතා නිවැරදිව මොකද මේක සංසාරික ජීවිතයක් අපිට උරුම වෙනවා රම දි පැත්තෙන්ි නිවැරදි සංකල්ප සංවර්ධනය කරගත්තේ නැත්තං අපි ලොකු ගැට්ලු කාරි තත්යකට පත්ෙන්ට විශාල හේතුවක් වෙනවා. ඒ බව හොඳින් තේරුම් ගනිම මේ ජීවිතය සාර්ථ කරගන්ඩත් සසර ජීවිතය සූපත් කරගඩත් හැම නිමේෂයක මුත්හගන්නට ඕනෑ. තමන් අිබෘද්ධයක්ම ඇතිකරගන්න කෙනෙක් බවට පත්තෙන්ට ඕන පරිහාණයක් ඇතික වෙන්න ැතිවෙන්ඩ නියම උපසකෙ කපාසිකාවක්ෙටට කටුතු කරන්න කාරණ හත තමන්ගේ තුළින්. ගිලිහෙන්න්නට දෙන්නේ නැතුව මේ කාරණා හත තමන්ගේ තුළ නිවැරදි පැත්තට සංවර්ධනය කර ගනිමින් ජීවිතය සාර්ථක කර ගණට අවශ්‍ය කරන ශක්තිය ධෛරය වීර්ය අධිෂ්ඨානය වාසන ප්‍රඥාව හැමදිනනාටම ලැබේවා කිය ්‍රාර්ථනා කරනවා. ඒවගේ නිවසේ දන් ධර්මස්ත්‍රවනය කරලා තමන්ගේ ජීවිතයට මේ ධර්මය එකතු කර ගත්ත මේ පින්වන්ත පිරිසට ඒ ධර්මය එකතු කරගන්නට අවශ්‍ය කරන යකත්වය බන්නේ කල අනනිිත දායකත්වය ලබා දුන්න ඒ පිරිසගේ අනුග්‍රහය හින්දා ඇතෙ හින්ද අපේ ජීවිතර ධර්මය එකතු කරගෙන කටයුතු කරන හැම නිමේෂයකම අපිතුළ ජතන සීලල් පුුණ ශක්තින් ඒ පින්වන්ත පිරිසරාණ මෝදන් ඒවා කියල ප්‍රාත්ථනා කරමු. ඒ කල් අනමිත දායකත්වය ලබා දුන් අයට උතුම් ධර්මය අවබෝධ වීම සඳහම හේතු වඒවා කිය අපි ප්‍රාත්ථනා කරමු. අද දවසීමේ ධර්මදේශනාවේ දායකත්වය ලබා දෙන්නේ දිල්හාරා කරුණාරත්න හා සුනාලි අබේරත්න දියනියන් දෙදෙන සහ ගිහාන් රාජපක්ෂ පුතනුවන් විසින් කියල සඳහන් කර තියෙනවා. ජූනිමාසි දහනම් වෙෙනදිනට ජන්මදිනයේ දෙෙන. ප්‍රානි රජපක්ස ගුරුමෑණියන්ට සෙත් ප්‍රර්ථනා කිරීම සඳහායි මේ ඇත්තන් මේ දායකත්වය ලබා දෙන්නේ කිය සඳහන් කළ තියෙනවා. ඉතිං ඒවිත රක්නෙ වෙයි ලක්වැසි ලොවැසිසිරුදිනාාට උතුම් ධර්මයවබෝධ වීම සඳහාම මේ ධර්ම ධානම පුුණණි කරමය හේතුවඒවා කියල සඳහන් කළ තියෙනවා. එයත් තන්ට උතුම් නිර්වාණය අවබෝධ වන්නට මේ ධර්මය හේතුවේවා කියල නැවතවාරයක් සඳහන් කළ තියෙනවා. තිං ඒය බලාපොත්ව ආකාරයටම ජනි දහනම්වෙනි දිනට ජනවදනදන ප්‍රියා රාපක් ගුරුමෑණියන්ට නිදුක් නිරෝගී චිරජවුණනි බේවා කියල ප්‍රාත්ථනා කරමේ වගේ දිල් හරා කලන ආරත්න සස්නාලි අපේරත්න සසාග්‍යන් රාජපක්ෂ කියන ඒ පින්වන්ත පිරිස. ඒගේ ඒ ව ස හැද න ද රග සිරජව බවවාත් කියරත් ප්‍රාත්තනාකරම ඒය වවුව පරලෝගයා සීරම ාතම ්‍රාදීද ප න දන්නනවවා හැදනටම උතුම් ධර්මාබෝධය සඳහහාම සියරුදු ගවන් කොට උතුම් නිනිින් සනසනට මේ ධර්මදානය පු්ි කරමය හේතු වේවා කියල අපි ප්‍රහම දෙනාම් ප්‍රාත්ථනාකරම්. හැමදිනාට තිරුවන් සරම.